අපි ළඟට යමු හොමම ප්‍රතිරෝධ පද්ධති කියන කොටසට. ප්‍රතිරෝධ පද්ධති. ප්‍රතිරෝධ පද්ධති. ප්‍රතිරෝධ පද්ධති. අපි ප්‍රධාන වශයෙන් ගත්තාම අපිට ප්‍රතිරෝධ පද්ධති දෙකක් ගැන කතා කරන්න වෙනවා. ප්‍රතිරෝධ පද්ධති දෙකක් ගැන කතා කරන්න වෙනවා. ඒක එකක් තමයි අපිට කතා කරන්න වෙනවා ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධති. ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධති අනිත් එක්කනා තමයි සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධති. එකක් ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධති අනිත් එක්කනා කවුද? සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධති. ඉතින් අපි ওই දෙක සම්බන්ධව මෙතනදී කතා කරගෙන යන්න වෙනවා. හරි අපි බලමු ඔතනින් ඉස්සරහට මොකද්ද යන්නේ කියලා. අපි ගමු දැන් ශ්‍රේණිගත ප්‍රතිරෝධ ගැන කතා කරමු. ශ්‍රේණිගත ප්‍රතිරෝධ ගැන කතා කරද්දී තර මොකද්ද ප්‍රතිරෝධ පද්ධතියක් ශ්‍රේණිගතව තියෙනවා කියන්නේ. හරි අන්න ඒක ගැන අපි ඉස්සරහම බලමු. තර ප්‍රතිරෝධ ශ්‍රේණිගතව තියෙනවා කියන්නේ මෙන්න මේ විදිහට ප්‍රතිරෝධ පද්ධති තියෙනවා කියන්නේ. මම සංකේත අක්ෂරෙන් අඳින්නම්. මෙන්න මෙහෙම තියෙන එකට තමයි කියන්නේ ප්‍රතිරෝධ ශ්‍රේණිගතව තියෙනවා කියන්නේ. හතර හිතන්න පුතේ මම ප්‍රතිරෝධ පද්ධතියක් ශ්‍රේණිගතව සම්බන්ධ කරොත් මොන විදිහට මේකට දාලා තියෙනවා කියලා හිතන්නකෝ. V කියලා විභවාන්තරයක්. V විභවාන්තරයක් දාලා තියෙනවා එකට. V විභවාන්තරයක් දාලා තියෙනවා. මොකක්ද දාලා තියෙන්නේ? V විභවාන්තරයක් දාලා තියෙනවා කියලා හිතන්න. ඊට පස්සේ වෙන්නේ මොකක්ද? මම හිතන්නම් මෙයාගේ ප්‍රතිරෝධය R1යි කියලා. මෙයාගේ ප්‍රතිරෝධය R2යි කියලා හිතන්නම් මම. මෙයාගේ ප්‍රතිරෝධය R3යි කියලා හිතන්නම්. ඊට අපි දන්නවා V විභවාන්තරයක් දැම්ම ප්‍රතිරෝධයකුත් තියෙනවා. V සමානයි IR කියලා අපි දන්නවා. මොකද දැන්නේ? V සමානයි IR කියලා අපි දන්නවා. ඒතර V සමානයි IR වලට අනුව V තියෙන තැන I තියෙන්න ඕනේ. මම හිතන්නම් මේ පද්ධතිය ගලා යන ධාරාවයි කියලා. මෙතනින් එන්නේත් I ම තමයි. හොඳට අහගෙන ඉන්න. මෙතනින් එන I ට යන්න වෙන දිහාවක් නැහැනේ. මෙතනින්ුත් එයා යන්න ඕන. මෙතනින් යන්නේත් එයාම තමයි. පරිපථය සම්පූර්ණයි මේ පැත්තට ගියාය. ඒතර මොකද වෙන්නේ? එකම ධාරාවක් තමයි හැම ප්‍රතිරෝධයක් හරහාම යන්නේ. මොකක්ද වෙන්නේ? ඔය එකම ධාරාවක් තමයි ඔය හැම ප්‍රතිරෝධයක් හරහාම යන්නේ මේ කෙලි. හිතර අහගෙන ඉන්න. ඊට පස්සේ මම හිතන්නම් V සමාන IR කියලා ඔයගොල්ලෝ දන්නවනේ. මෙයාව තමයි අදිකටම පාවිච්චි කරන්නේ. V සමාන IR ගත්තාම මෙතන ප්‍රතිරෝධය R එකක් ඇද්දි මම හිතන්නම් මෙන්න මේ දෙන්නගේ අතරේ තියෙන විභව වැස්ම V එකයි කියලා ගන්නවා. V එකයි. මේ හරහා තියෙන විභව වැස්ම කවුද? මම හිතන්නම් V එකයි කියලා. ඔය දිහා මේ හරහා තියෙන විභව වැස්ම මම ගන්නම් V දෙකයි කියලා. වගේ මෙන්න මේ හරහා තියෙන විභව වැස්ම මම ගන්නා V 3යි කියලා. V 3යි කියලා ගන්නවා. හරි. අහගෙන ඉන්න. මෙතන පුතේ මට ඔය V 1 කියන එක නා ලියන්න පුළුවන් නේද මෙහෙම. V 1 සමානයි I R 1යි කියලා ලියුව හැකි. වගේම අපිට V 2 කියන එක නා ලියන්න පුළුවන් නේද? I R 2යි. ඒ කියන්නේ මොකද්ද? මේ දෙක අතර තියෙන විභව වැස්ම නැත්නම් විභව අන්තරය. මේ දෙක අතර තියෙන විභව අන්තරය. මේ දෙක අතර තියෙන විභව අන්තරය කවුද? V 3යි. එයා සමානයි I R 3යි. කවුද? I R 3යි කියලා මට ලියන්න. I R 3. රයිට්. හරි. ඔන්න ඔතන නිකන් හරි. ඒතර මම මොකද්ද මේ කරන්න යන්නේ? මම කියනවා ඔයගොල්ලන්ට මේ සමක ප්‍රතිරෝධය කියලා කෙනෙක්. ප්‍රතිරෝධය. මොකටද සමක ප්‍රතිරෝධය කියන්නේ? අන්න සමක ප්‍රතිරෝධය. වර මතකද අපි අර සම්ප්‍රයුක්තය කියලා එකක් හෙව්වා දෛශිකවල. ඒ වගේම තමයි සමක ප්‍රතිරෝධය කියන්නේ මෙන්න මේ ප්‍රතිරෝධ පද්ධතියෙන්ම සිද්ධ කරන දේ සිද්ධ කරන්න පුළුවන් විදිහට දාන්න පුළුවන් තනි ප්‍රතිරෝධය. කියන්නේ මෙන්න මේ සර්කිට් එක. එහෙම නැත්නම් මම මේ ඇඳලා තියෙන සර්කිට් එකෙන් සිදුවෙන කාර්යයක් තියෙනවානේ. අන්න ඒ කාර්යයම සිද්ධ වෙන විදිහට මෙතෙන් දාලා තියෙනවා මම ප්‍රතිරෝධ තුනක්. මේ ප්‍රතිරෝධ තුනම සෙට් වෙලා ඔය පරිපථයට කරන දේම කරන්න පුළුවන් තනි ප්‍රතිරෝධයට මම කියනවා සමක ප්‍රතිරෝධය කියලා. ඒ කියන්නේ මොකක්ද වෙන්න ඕනේ? ඒ සමක ප්‍රතිරෝධය කියන කෙනා ඔය වෙනුවට දැම්මට පස්සේ ඒ හරහා ගරන්න ඕන ධාරාවත් I'ම තමයි. ඒ දෙක අතර තියෙන ඕන විභවාන්තරය V'ම තමයි. ඒ කියන්නේ මෙන්න මෙහෙම පරිපථයක් ඔතන ඇඳෙනවා. මම මේ පැත්තෙන් ඇඳුවොත් මෙන්න මෙතනින් එනවා සමක ප්‍රතිරෝධය වෝල්ටේජ් එක V'ම තමයි. මේ V'ම තමයි. මේකෙන් ගලන්න ඕන ධාරාව කවුද? I'ම තමයි. මේක මම කියනවා
සමක ප්‍රතිරෝධය. හවුද? සමක ප්‍රතිරෝධය. තර සමක ප්‍රතිරෝධය හොම තියෙද්දි මට ඕකෙදි ලියන්න පුළුවන් B සමානයි. මොන ලියන පුතේ I R සමක කියලා. I R කවුද? සමක කියලා මට ලියන්න පුළුවන්. I R සමක කියලා ලියන්න පුළුවන්. ඔන්න වැඩේ පැහැදිලි. I R සමක කියලා ලියව හැකියි. හරි. දැන් ඔන්න බලන්න. පරිපථය ගත්තාම පුතා මට මෙන්න මෙහෙම දෙයක් ලියන්න පුළුවන් නේ. ඔයගොල්ලෝ දන්නවා මේ සම්පූර්ණ පරිපථය ගත්තාම මෙතනින් සම්බන්ධ කරලා මේ දෙපැත්තටම සම්බන්ධ කරොත් එහෙම. ඔය සම්පූර්ණ පරිපථයේ විභවාන්තරය V නේ. විභවාන්තරය කවුද? V. එහෙනම් මෙතනින් තියෙන විභවාන්තරයයි මෙතනින් තියෙන විභවාන්තරයයි මෙතනින් තියෙන විභවාන්තරයයි ඔය කියන විභවාන්තර සියල්ලේම එකතුව Vට සමාන වෙන්න ඕන. කාට සමාන වෙන්න ඕනේ? Vට සමාන විය යුතුයි. V කියන්නේ කවුද? මුළු විභවාන්තරය. ඒ කියන්නේ මේ අරහ තියෙන්නේ ඒ වීම තමයි. අන්න එහෙනම් මට සම්බන්ධයක් ලියව හැකි මෙන්න මෙහෙම. මේ කරහ තියෙන විභවාන්තරය V1යි. මේ කරහ තියෙන විභවාන්තරය V2යි. මේ කරහ තියෙන විභවාන්තරය V3යි. ඒකතුව සමානයි Vට. මුළු විභවාන්තරයට. හරි පුතේ. එහෙනම් ඔන්න අපි V කියන එකනා ලියන්න දන්නවා I R සමක කියලා. එහෙනම් මම ලියනවා මෙතන. V වෙනුවට IR සමක කියලා. ඒ වගේම මට V1 වෙනුවට ලිව්ව හැකි IR එකයි. ඔය වගේම මෙයාට ලිව්ව හැකි IR දෙකයි. ඔය වගේම අනිත් එක්කනට ලිව්ව හැකි IR තුනයි. I අයින් කරලා දාන්න. අන්න මට එන සම්බන්ධයක් R සමක කියන එකන. හවුද? R සමක කියන එකන එනවා. R එක ධන R දෙක ධන R තුනයි කියලා. කවුරු කියනවාද? R තුනයි කියලා. R3 කියලා එනවා. ඒ කියන්නේ මොකද්ද සමක ප්‍රතිරෝධය කියලා කියන්නේ? එක් එක් ප්‍රතිරෝධයන්ගේ ඓක්‍ය තමයි සමක ප්‍රතිරෝධය. මොන අවස්ථාවේද? අන්න පරිපථය ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියනවා නම්. මොනවා කරලා තියනවා නන්ද? පරිපථය ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියනවා නම් සමක ප්‍රතිරෝධය කියන්නේ මොකද්ද? එක් එක් ප්‍රතිරෝධයන්ගේ එකතුවට තමයි සමක ප්‍රතිරෝධය කියලා කියන්නේ. හරි. අපි ඔය කොතනින් ඉස්සරහට කතා කරමු. විශ්ලේෂණාත්මකව හඳුන්වා දීමක් විදියට. හරි. දැන් ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතිය මොකද වෙනවා කියලා කිව්වේ? ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියක් තියෙනවා නම් සමක ප්‍රතිරෝධය කියන්නේ මම කියනවා ප්‍රතිරෝධ ටික එකතු කියලා. කොහොමද තිබුණොත් මේකේ සමක කියන එක නම් මට ලියන්න පුළුවන්. මෙයාගේ ප්‍රතිරෝධය R එකයි, මෙයාගේ ප්‍රතිරෝධය R දෙකයි, මෙයාගේ ප්‍රතිරෝධය R තුනයි උන. සමක ප්‍රතිරෝධය ඔබට ලියව හැකි R එක දන R දෙක දන R තුන කියලා. ආර්ථන කියලා ලියන්න පුළුවන්. හරි. හිතර අහගන්න. හිතර පුතා ඔය වගේ මෙතන මෙහෙම මේ බලන්න. එතකොට සමාන ප්‍රතිරෝධ දෙකක් තියෙනවා මෙතන. මෙයා R, මෙයා R. එහෙනම් මොකද පුතේ සමක ප්‍රතිරෝධය කියන්නේ? අන්න සමක ප්‍රතිරෝධය මට කෙලිම ලිව්ව හැකි 2R කියලා. එයි ඒ දෙන්නගේ එකතුව. එතකොට ඔය වගේ ශ්‍රේණිගතව ප්‍රතිරෝධ පද්ධතියක් තිබුණොත් මෙහෙම ශ්‍රේණිගතව තියෙනවා ප්‍රතිරෝධ සමාන ප්‍රතිරෝධ අපි හිතමු පුතා ප්‍රතිරෝධය ආරණ ප්‍රතිරෝධ n ගාණක් තියෙනවා කියලා n ගාණක් තියෙනවා කියලා හිතමු n ගාණක් තියෙනවා එහෙනම් මොකද්ද සමක ප්‍රතිරෝධය අන්න සමක ප්‍රතිරෝධය මට ගන්න පුළුවන් සමාන ප්‍රතිරෝධ n ගාණක් තියෙනවා සමක ප්‍රතිරෝධය n r කියලා ලියන්න දැන් r n කියලා ලියන්න පුළුවන් නෑ කියලා ලියන්න එතකොට තව දෙයක් මට කියන්න ඕන මෙහෙම හිතා ඔන්න අපිට තියෙනවා ප්‍රතිරෝධ පද්ධතියක් ඒ ප්‍රතිරෝධ මෙහෙම තියෙනවා දැන් මෙහෙම හරි මේක සමක ප්‍රතිරෝධය තමයි මම හොයන්න යන පුත මේක නිකන් තර්කයක් කියලා දෙන්නේ ඉතින් පුත මේක 2යි යෝ මේක 8යි යෝ මේක 10යි යෝ හරි ඉතින් අපි ඔක දැන් නැයි ඔක ගණින්න පුළුවන් ඔක 20 යන කෙලින්ම උත්තරේ 20යි යෝ එහෙම නැතුව මොනේ දල අදහසක් ගත්තොත් එහෙම මේක සමක ප්‍රතිරෝධය අනිවාර්යම පුතේ ශ්‍රේණිගතව නම් තියෙන්නේ මේක සමක ප්‍රතිරෝධය කියන එකන අනිවාර්යෙන් මෙයාගේ තියෙන විශාලම ප්‍රතිරෝධයේ අගයටත් වඩා අනිවාර්යෙන් වැඩි විශාල එක්කනටත් වඩා වැඩි එහෙනම් ඕකේ සමක ප්‍රතිරෝධය මට නිකම්ම කියන්න පුළුවන් අනිවාර්යෙන් 10ට වඩා වැඩි කියද 10ට වඩා වැඩිම තමයි අනිවාර්යෙන් වැඩි ඒතර අපි නොදන්න ඔයගේ විශාල ප්‍රතිරෝධ තිබුණොත් අපිට අන්න තර්කයක් පාවිච්චි කරන්න පුළුවන් මොකක් හරි ප්‍රතිරෝධ පද්ධතියක් අපි කියනවා නම් ශ්‍රේණිගතව තියෙනවා කියලා ඒ ප්‍රතිරෝධ පද්ධතිය ශ්‍රේණිගතව තියෙනකොට එයාගේ සමක ප්‍රතිරෝධය කියන්නේ අනිවාර්යයෙන්ම එයාගේ තියෙන විශාලම ප්‍රතිරෝධය අගයටත් වඩා වැඩි උත්තරයක් අනිවාර්යයි. ඒක ෂුවර්ම තමයි. උනාස්තාවද්ද ශ්‍රේණිගතව තියනවා.
hari. Anuhamai, sehingga itu pertiroda pada itu sambandu, mana kian dia ini, mengisi rata kiannya anna. Terus oke ma, mana ganja pulang dia, tiapnya ma, vibawa beda nih dia nih kana. Kadu, vibawa beda nih dia nih kana. Mungkin kau pernah kira deh na. Kau, tar kem ma yang putih, ganja memai. Karena pertiroda, sehingga itu waktu ini kota, ada ala vibawa yang dia nih kana. Karena vibawa antara dia nih kana beda ganja. Karena mulu vibawa antara ya beda ganja ni lak kana. Karena ni balan aku, bangal aku pahadili kiri mak kana tu agaknya mungkin. Ni balan. Pertiroda dekat tienno, seni kata sambandh ya kiri hati. Orang pertiroda dekka. Mereka pertiroda apa itu? Tarikai kela. Mereka pertiroda ar dekai kela kat. Kute mehara tienno ibu antara mau bi dekai kela kat. Mehara tienno ibu antara mau bi dekai kela kat. Mereka galah darah bi kela kat. Orang darah orang sama diketemu galan ni hitu. Seni kata padat ya tienno hinda. Mereka itu ayam sama dia. Karena model yang belum putih, V ke samaanai, IR dekai kira. Ewa ke model itu, ke V dek samaanai, IR dekai kira. IR dekai kira itu. Orang balan, ekam adara awal galnya hinda, ni balan. V ke bedih, V dek kene kena gatot mat. R ke bedih, R dekat anu patah. Pahdili, R ke bedih, R dekat samaan pat. Karena model yang belum ngoke deh. Ni bukan B ekor wedi nang, R ekor wedi nang, B ekor wedi, B dekor wedi nang, R dekor wedi endo. Kan dia rumah. B samaan upah dikena kat itu R. B samaan upah dikaya R tu beno. Teh tu aye. B samaan upah dikaya ni R tu. B samaanai ayah R ekor. B samaanai ayah R dekik kira lihat nampulu ang. Ekor muda R awak galan upah dikaya. Nang B wedi tu na. Muka dia ni puter. B wedi kaya ni ani waharin. Sheni kata upah dikaya nang petirode wedi endo. Bi adui kian ni, seni kata pada tiak, nangani orang ar adui biye itu. Kalau kita pikir no, ibuwe beden no, kian ni. Muka kari pada tiak seni kata samband dilati no ana. Setiru wadu wala anu pasar tama ya ibu antre beda kan. Mulu ibu antre bi note tama ini hari hati. Ek beda kan ni kau muda. Setiru wadu wala anu pasir. Wala anu pasir tama ini beda kan. Pertiroda lah anupater sama yang agak ibuan teri beda kan. Terus ke ibuan teri pertiroda lah anupater beda nak yang ni. Pedi pertiroda hara ha, pedi ibuan teri ikut. Adu pertiroda hara ha, adu ibuan teri ikut. Enam itu sama ya ibuan teri beda kan ni. Hari, mana awal cutak kau ke bistera kerawu? Mana 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 dekat ni anu pulu. Angitun otet ni kau pedi lihi kena. Right. Mana balan na? Mana mana? Mana balakan kau ke enam ini? Tadi kau bistera kerawu. Mata orang not pada oke, hanya anda mulu ibu antara V not kelak bidan, ha? Mata orang not oke, R ke arah hati ni ibu antara V nama hanya anda, hari. R ke arah hati ni ibu antara V nama hanya anda, orang not teh mana? Mata oke, mana mana kerana pulu? R ke arah hati ni ibu antara V nama ia, R ke arah hati ni ibu antara V nama ia hanya orang not. Mata oke, mana mana ini perlu cikaran pulu? Ini balan nak? Hari, apa itu na? Jelas kata kerumah. Mitera di mana V ke? Mitera mampu ganja ni V ke ni? Pangkiu makadu, petirod. Anu, petirode, anu faham itu sama ibu antara bedennya, mulu itu ram, ibu antara bedennya. Terus itu make bangkatta mulu ibu antara inotne, he no make biye ke kene kena mana ganu pulang putih, hari, mulu petirode kau deh, arah ke dana arah dekai, arah ke arah hati kene kena mana edi kerana pulang kagin deh, inot, inot, ingat kena, na inot, arah ke arah dek, dana arah dek, terus teri kelima, inot. Terus mana video ke kanan pulang, gaya lagi yang putih. Mana balangan video ke kiri, kena gatot. Video ke samaan ini nama ar dek ke bedih ma, ar ke dana ar dek, war yaak, nah, binot. Kira kanan pulang, binot kira. Apa kanan pulang, pahdili om. Hari. Terus mana tahu cuti tak kau ke, bodi pahdili kiri mak denna. Mana balangan putih. Mungkin nama petiru itu la anupati re thama, ibu bedih ni kira. Apa itu mihah? Rintiena 12 volt supply ka. Hari, 12 volt supply. Makitena make dekai om petirode. Makitena hatrai om petirode. Mangahana make arati ni ibu antere, make arati ni ibu antere kau dekia. Tengkan apa deh? Petirode dekia anupate kau deh. Petirode dekia anupate kat tuh dekat dekai kan? Ne, dekat hatrai ne. Ikat dekai. Anupate ikat dekai kiri leh no. Ikat dekai, ikat dekai. Eh nan? Mulu ibu antara dolah ayat ni, mana dolah ayat puteh, mana mereka ayat ni ikkana gatot, dekai ikai itu na ayat ni, tunen ikak jan ni,
R එක හරහා. ඒ කියන්නේ මෙන්න මේ 2 ohm හරහා. වන ප්‍රතිරෝධය අනෙක්කන 12. තුන් අරක් 1යි 4යි. එහෙනම් මේ හරහා තියෙන උපාන්තරය 4 වෝල්ට්. එහෙනම් මෙයා කෙලින්ම 8යි. අපි බලමු 8 එනවද කියලා. මේ බලන්න. එහෙනම් මෙතනින් එනවා 3න් 2 වැඩි කිරීම 12. තුන් අරක් 1යි 4 2ද 8යි. 8යි වෝල්ට්. එහෙනම් මේ හරහා 8යි වෝල්ට්, මේ හරහා 4යි වෝල්ට්. රයිට්. පැහැදිලිද කියන එක? අපි තව එකක් බලමු. ඔය විදිහටම. මේ බලන්න. විභව බෙදෙනවා කියන්නේ ඔක තමයි ප්‍රතිරෝධවල අනුපාතයට තමයි මොකද්ද විභව බෙදෙන්නේ මේ බලන්න අන්න ප්‍රතිරෝධ පද්ධතියක් තියෙනවා තව ප්‍රතිරෝධ පද්ධතියක් ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියක් තව දෙනෙක් ඉන්නවා කියලා තුන ඔයගම මොකද 12යි කියලාම 12යි කියලා ගමු අපි තමු 2යි 4යි 6යි කියලා ගත්ත හිතන්න 2යි 4යි 6යි ප්‍රතිරෝධ තරණුපාති කියන පුතේ අන්න බලන්න මේ හරහා මම හිතන්නම් V1යි මේ හරහා V2යි බලමු මේ හරහා V3යි කියලා ගමු අනුපාතය 2ට 4ට 6 ඒ කියන්නේ 1ට 2ගෙන් බෙදනවනේ 2ට 3යි 1ට 2ට 3 අනුපාතයෙන් යනවා හරි අපි බලමු කොහොද විභවান্তর එන්නේ කියලා එහෙනම් V1 V2 කොහොමද යන්නේ කියලා එහෙනම් පුතේ අන්න V1 V1 මට ගන්න පුළුවන් 2 1 3 3 6යි 6න් 1යි 10යි. ඊ දෙක කෙලිම මට ලියන්න පුළුවන් පුතේ කවුද? අන්න බලන්න කියද. 6න් 2යි. අන්න දෙක පහක 6න් 2යි 12යි. 6න් 2යි 12යි. මේ තුන ගත්තත් කොහොම ගන්න පුළුවන්ද? බලන්න ඉන්න. උත්තරේ ටක් ගාලා සුළු කරමු ඊට පස්සේ. හරි. මේ තුන ගත්තත් අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. බලන්න. මේ තුන 6 3යි 12යි හරි බලන්න මෙතන උත්තරේනවා වෝල්ට් 2යි කියලා. මේ දෙක ගත්තොත් වෝල්ට් 4යි කියලා එනවා. 4 2 6 නේ නම් අරේ හරහා කෙලින්ම 6 කියලා ගන්නත් පුළුවන්. 6 වෝල්ට්. අන්න ප්‍රතිරෝධ ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනකොට විභවය බෙදෙන්නේ ප්‍රතිරෝධවල අනුපාතයටම තමයි. මොකද ප්‍රතිරෝධ අනුපාතයේ විභවය බෙදීම සිද්ධ වෙනවා. රයිට්. අපි හොම යමු ඊළඟ කොටස සාකච්ඡා කරන්න. මේ තෙන්දි කතා කරමු කෙලින්ම සමාන්තරගත සම්බන්ධය සම්බන්ධව. හරි. එතකොට මම මේකෙදි පැහැදිලි කරවුවා ශ්‍රේණිගත සම්බන්ධය තියෙනකොට ශ්‍රේණිගත සම්බන්ධයේදී විභව අන්තරේ නියත නැහැ. ඒ හරහා ගලා ගියපු ධාරාව නියතව තිබ්බා. එතකොට අපි සමාන්තරගත සම්බන්ධය කතා කරද්දී ඔවිත වඩාවක වෙනස් වෙනවා සමාන්තරගත අවස්ථා අපි බලමු විස්තරවම කොහොමද මේ සමාන්තරගත අවස්ථාවක් තියෙන්නේ කියලා අපි ගත්තොත් සමාන්තරගත අවස්ථාවක ප්‍රතිරෝධ පිහිටන්න මෙන්න මෙහෙම මුලින් ප්‍රතිරෝධ දෙකකට ගන්නම්කො මෙන්න මෙහෙම පිහිටනවා එතකොට මේ හරහා V වෝල්ටීයතාවයක් නොට්ම ගමුකො V නොට් වෝල්ටීයතාවයක් සම්බන්ධ කරලා තියෙනවා නම් මේ තමයි මේකේ සමාන්තරගත අවස්ථාව සමාන්තරගත අවස්ථාව මේකේ ප්‍රතිරෝධය R එකයි නම් මේකේ ප්‍රතිරෝධය R දෙකයි කියලා හිතන්නකො පුතේ රයිට් දොර ඕකට තමයි සමාන්තරගත අවස්ථාව කියලා කියන්නේ. ඒතර මේක සමාන්තරගත අවස්ථාව වෙනකොට මේකෙත් අපි සමක ප්‍රතිරෝධය හොයනවා. මොකද සමක ප්‍රතිරෝධය කියන්නේ? ඔන්න ඔය පද්ධතිය විසින් කරන දේම කරන්න පුළුවන් තනි ප්‍රතිරෝධයට. හරි. අපි ඒක හොයමු. ඊට කලින් මේකෙදි මේ බලන්න. මේ ප්‍රතිරෝධය හරහා සම්බන්ධ වෙලා තියෙන්නේ මේ තියෙන විභවান্তরෙම තමයි. එහෙනම් මේ ප්‍රතිරෝධය හරහා තියෙන විභවান্তরයත් පුතේ V නෝට්ම වෙනවා. හරි. ඒ වගේම හොඳට බලන්න උඩ ප්‍රතිරෝධය ගත්තොත් එහෙම උඩ ප්‍රතිරෝධය හරහා තියෙන විභවান্তরයත් මේකටම තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. කියන්නේ උඩ ප්‍රතිරෝධය හරහා තියෙන විභවান্তরයක් කවුද? V නෝට්ම තමයි. මේ කරහා තියෙන විභවান্তরයක් කවුද? V නෝට්ම තමයි. අන්න එහෙනම් මොකක් හරි පද්ධතියක් සමාන්තරගතව සම්බන්ධ වෙලා තියෙනවාද කියලා අපි අඳුරගන්නේ කොහොමද? ඒ පද්ධතිය අරහා තියෙන විභවান্তরে එකම විභවান্তরයකට යටත් වෙනවා. හැබැයි ශ්‍රේණිගත අවස්ථාවේ එකම විභවান্তরයකට යටත් වෙනවද? එහෙම යටත් වෙන්නේ නැහැ. හැබැයි ශ්‍රේණිගත අවස්ථාවේදී එකම ධාරාවක් තමයි ගැලීම සිද්ධ වෙන්නේ. සමාන්තරගත අවස්ථාවේදී මොකද වෙන්නේ?
ඒ පද්ධතිය එකම විභවාන්තරයකට යටත් වෙනවා. අන්න විභවාන්තරය මොකද වෙන්නේ? සමාන. හැබැයි ධාරාව ධාරාවල් සමාන නැහැ. එතකොට පුතේ වෙන්නේ මෙතනින් එන ධාරාව I කියලා මං ගත්තොත්. I කියලා ගත්තොත් මෙන්න මේක යනවා කියලා හිතන්නකෝ. I 1 කියලා ධාරාව. ඒ වගේම මේක යනවා කියලා හිතන්නකෝ. I 2 කියලා ධාරාව. I 2 කියලා ධාරාවක් යනවා. ධාරාවල් වෙනස් විදිහට යනවා. නම් මෙතනින් එන ධාරාව ඔන්න ඔය ධාරාවම තමයි. Right. I 2ම එනවා. මෙතනින් ඔහම එනවා කියලා කියන්නේ මේක අරහත් වෙන්නේ කවුද? I 2ම සමා. නම් මෙතනින් එන ධාරාව කවුද? I 1. I 1යි I 2යි දෙන්නම මෙතනින් එනවා. හැබැයි බලන්න පුතේ මෙතනින් පටන් ගත්තේ I කියන ධාරාව එන්න පද්ධතිය එන්න පටන් ගත්තේ සර්කිට් එකේ. එහෙනම් මෙතන මේ I 1 දන I 2ත් කාට සමාන වෙනවද? I ට සමාන වෙනවා. කාට සමාන වෙනවනේ? I ට සමාන වෙනවා. එහෙනම් මං ඔය වෙනුවට දාන තනි ප්‍රතිරෝධය. තනි ප්‍රතිරෝධය අපි කියනවා කවුරු කියලාද? අපි කියනවා සමක ප්‍රතිරෝධය. ඒ හරහා තියෙන්න ඕන වෝල්ටේජතාවය V වෙන්නම ඕන. Vම වෙන්න ඕන. මම අතන ගත්තේ V0 නේ. එහෙනම් මෙතන V0 වෙන්න ඕන. ඒකෙන් පුතේ මේ පද්ධතිය ගන්න ධාරාව කවුරු වෙන්න ඕනද? I වෙන්නත් ඕන. I වෙන්නත් ඕන. එහෙනම් අතන ප්‍රතිරෝධය R සමක ගන්න පුළුවන්. එතකොට මම හොයන්න යන්නේ කවුද? R සමක තමයි මට හොයන්න යන්නේ. රයිට් පුතේ. එහෙනම් මෙන්න මෙහෙම දෙයක් දැන් මම කරනවා. ඉස්සෙල්ලා කරපු විදිහට ඔක කරන්න බෑ දැන්. දැන් පොඩ්ඩක් වෙනස් වෙනවා. එහෙනම් මේ බලන්නකෝ. අපි දන්නවා මේ හරහා තියෙන විභවාන්තරයක් V0, මේ හරහා තියෙන විභවාන්තරයක් V0. අපි දන්නවා V සමාන IR කියලා. IR අපි පාවිච්චි කරනවා. මෙයාට V සමාන IR දාන්න පුළුවන්. මෙයාට මම V සමාන IR දාන්න පුළුවන්. උඩ එක්කනට ප්‍රතිරෝධ දෙක මාරු කරගන්නවා. මේ R දෙක කරලා මේ R එක කරන්නම්කෝ. හරි. එතකොට උඩ එක්කනයි යට එක්කනයි දෙන්නම ගත්තොත් උඩ එක් යට එක්කනට ලියන්න පුළුවන් පුතේ V0 සමානයි I1 R එක කියලා. හරි. ඒ වගේම දෙකනට ලියන්න පුළුවන් V නෝට් සමානයි I2 R2 කියලා. I2 R2 කියලා. මෙතනින් මම I1 කියන එකන ඔක්ත කරලා ගත්තොත් මට ලියන්න පුළුවන් පුතේ V නෝට් බෙදීම R1යි කියලා. ඔය වගේම මෙතනින් මම I2 කියන උත්තර කරලා ගත්තොත් V නෝට් බෙදීම R2යි කියලා ලියන්න පුළුවන්. V නෝට් බෙදීම R2යි කියලා ලියන්න පුළුවන්. හරි. මෙතනින් ගත්තොත් එහෙම මෙන්න මෙතන ඒ හරහා තියෙන විභවාන්තරය අපි දන්නා පුතේ V0 කියලා. V0 සමානයි I R සමක වෙනවා. I R සමක වෙනවා. නම් මෙතන I කියන එක කියලා ලියන්න පුළුවන් පුතේ V0 බෙදීම R සමක කියලා. R සමක කියලා ලියන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න මට පරිපථය ගත්තාම ඔහොම ලියන්න පුළුවන්. හැබැයි අපි දන්න දෙයක් තියෙනවා. මේ I කියන එක නා සමාන වෙන උන කාටද? I එක දන I දෙකට. එහෙනම් අන්න ලියනවා I සමානයි නමුත් I සමානයි අපිට ලියන්න පුළුවන් පුතේ I එක දන I දෙකයි කියලා. I සමානයි I එක දන I දෙකයි කියලා මට ලියා ගන්න පුළුවන්. එහෙනම් I කියන්නේ කාටද? අන්න ලියනවා V0 බෙදීම R සමක සමානයි V0 බෙදීම R එකයි දන V0 බෙදීම R දෙකයි කියලා ලියන්න පුළුවන්. ඔකේ V0 ටයිම් කරලා දාන්න. විනෝඩ NH ගම මට එන පුතේ මෙන්න සම්බන්ධයේ R සමක සමාන වෙනවා 1යට R එක දන 1යට R 2යි කියලා. ඔන්න මොන අවස්ථාවේද ප්‍රතිරෝධ පද්ධතියක් තියෙනවා. ප්‍රතිරෝධ පද්ධතියේ ප්‍රතිරෝධ තියන්නේ සමාන්තරගතව නම් අන්න ප්‍රතිරෝධ හොයන විදිහ. එතන මෙතනත් මොකද්ද මේ හොයලා තියෙන්නේ? 1යට R සමක සමාන 1යට R එක දන 1යට R 2 කියලා තමයි එන්නේ. අපි 요거 තව ටිකක් ඉස්සරහට විශ්ලේෂණාත්මකව කතා කරමු. එතකොට මට ඔගේ කියන්න ඕනේ මොකද්ද? ඔන්න ඔහම තමයි සමග ප්‍රතිරෝධය අපි හොයාගන්නේ කියන එක තමයි කියන්න ඕනේ. එතකොට වෙන්නේ මොකද්ද? සමාන්තරගතව තියනවා කියලා කියන්නේ ප්‍රතිරෝධ පද්ධතියේ මේ දෙක යටත් වන විභව අන්තරය නියත වෙනවා. ධාරාව නියත වෙන්නේ නැහැ. එතකොට මේකෙත් අපිට අර වගේම විභව බෙදෙනවා වගේම සමාන්තරගත පද්ධතිය වල කරන්න පුතේ ධාරාව බෙදෙන එක. ධාරාව බෙදෙන එක සම්බන්ධව අපි ඔතනින් ඉස්සරහට කතා කරගෙන යමු. ඔකේ තව ගොඩක් දේවල් කියලා දෙන්න තියෙනවා. ප්‍රතිරෝධ හොයන විදිය, ප්‍රතිරෝධ පද්ධතියක් හැසිරෙන විදිය, ඒ සම්බන්ධ විස්තර දැන් ඔකේදී අපි ඉස්සරහට කතා කරන් යනවා. හොඳටම අහගෙන ඉන්න, හොඳට අහගෙන ඉඳලා තේරුම් ගන්න ඕන දණක් ඔතන ගැස්සුනොත් ඉවරයි. ගොඩක් ලකුණු සංඛ්‍යාවක් ඔයගොල්ලන් මිස් වෙයි. ඔක ගැස්සුනොත් එහෙම. හරි. දැන් අපි ඔතනින් ඉස්සරහට ඔය ටික කතා කරගෙන යමු. අපි මේ සමාන්තරගතනේ කතා කරන්නේ. සමාන්තරගත සමාන්තරගත අවස්ථාවේදී මං කිව්වා දෙන්නගේ අතර තියෙන්න ඕනේ කවුද? විභව අන්තරය නියතව තියෙන්න ඕන කිව්වා. ප්‍රතිරෝධය තියෙනවා
R එක R දෙක ගත්තොත් මේකේ සමග ප්‍රතිරෝධය එනවා කියලා කියපොතේ එකට R සමක සමාන වෙනවා කාටද? එකට R එක ධන එකට R දෙක කියලා. එකට R දෙක කියලා එනවා කියලා කිව්වා. ඉතින් අපි ඒක තව චුට්ටක් සුළු කරගත්තොත් එහෙම දැන් මට R නේ හොයන්න ඕනේ R සමකනේ. අහම තියන සුළු කරොත් පොදුහරයක් දාලා තියෙන සුළු කරන්න තියෙන්නේ. R සමක සමාන වෙනවා R දෙක ධන R එක බෙදීම මෙතන වැඩි වෙනවා R එක R දෙක කියලා. ඉතින් එනවා එකට R සමක සමාන වෙනවා R එක ධන R දෙක බෙදීම R එක ධන R දෙක R එක R දෙක කියලා. ඉතින් පුතේ මට ඕනේ R සමකළ උත්තරේනේ. හරි. R සමක වල උත්තරේ මට ගන්න පුළුවන් කවුද? R එක R දෙක බෙදීම R එක ධන R දෙක කියලා. R එක ධන R දෙක කියලා. හරි මනාව ලියන්න පුළුවන් මොකද්ද? R සමකවල උත්තරේ. මොකක් හරි ප්‍රතිරෝධ දෙකක් තියෙනවා නම් සමාන්තරගතව කෙලින්ම මට උත්තරේ ගන්න පුළුවන්. උඩින් ලියනවා පුතා අපි කෙලින්ම ගුණිතේ යටින් ලියනවා කවුද? එකතුව. එහෙනම් කවුද එන්නේ ඔකේ? නෝගේ කෙලින්ම උත්තරේ ගන්න පුළුවන්. අපි ගැටළු දෙක තුනක් බලමු නිකන් පුරුදු වෙන්නත් එක්ක. ඔන්න බලන්න. ඔක හොඳට බලා ගන්න. ගුණිතේ උඩින් එකතුව යටින් ලියනවා. ඒතර මට සමග ප්‍රතිරෝධය කෙලින්ම ගන්න පුළුවන්. හරි. අපි නිකන් සාමාන්‍ය විදිහට හිතමු ඉස්සරවම එක්කනේ. අපි හිතමු ඔන්න ප්‍රතිරෝධයක් තියෙනවා මෙහෙම. ප්‍රතිමෝ 6 ohm ප්‍රතිරෝධයකයි 3 ohm ප්‍රතිරෝධයකයි තියෙනවා. හරි. මේකේ සමග ප්‍රතිරෝධය කියන්නේ කවුද? අපි නිකන් සාමාන්‍ය විදිහට ඉස්සරවම හොයමුකෝ. 1 8 R සමක. සමග ප්‍රතිරෝධය සමාන වෙනවා 1 8 6 ධන 1 8 3. නිකන් හොයන විදිහට හෙව්වොත් 1 8 R සමක සමානයි 3 එකතු කිරීම 6යි බෙදීම 6යි 3 18යි. 18. හරි. එහෙනම් R සමක කියලා කියන්නේ R සමක කියන එක නාලිය යන පුළුවන් මට. උඩට එනවා 18, යට එනවා 9. යට එනවා 6 එනයි 9. උත්තර එනවා 2 කියලා R සමක. ඔය නිකන් හැදුවත් නිකන් විදියට හැදුවත් එහෙම නැතුව අපි ගුණිතේ උඩින් ලේනවා එකතු යටින් ලේනවා දෙන්නෙක් ඉන්නවා කියන එක නිකන් මතක තියාගත්තොත් ඒක කටපාඩමක් එහෙම නෙවෙයි හරි මූල ධර්මයක් විදියට නිකන් තියාගත්තොත් ඔන්න එනවා අපිට උත්තරේ නිකන්ම ඔය උත්තරේට යන්න පුළුවන් බලමු ඇත්තද කියලා එන්න බලන්න මං කියනවා R සමක කියන එක නා කෙලින්ම මං ලියනවා ගුණිතේ උඩින් 4 3 18 එකතු යටින් ලියනවා 6 3 9 උත්තරේ කෙලින්ම එනවා 2 ohm කියලා කියලා නේද 2 ohm කියලා නේද හරි කේ කියලා නේද 2 ohm කියලා නේද හරි ගුණිතේ උඩින් එකතු යටින් යනවා හරි මේ බලන්න දැන් අපිට අටයක් ඉස්සරහට ඔක සාකච්ඡා කරගෙන යමු මොන ප්‍රතිරෝධ දෙකක් තිබ්බොත් තවකක් ගත්තොත් මේ බලන්න අපි කියනවා ප්‍රතිරෝධයක් තියෙනවා 5යි 20යි මොකද්ද මේකේ සමග ප්‍රතිරෝධය කියලා අහුවොත් මගෙන් කොහොමද මම සමග ප්‍රතිරෝධය ගන්නෙ අන්න පුතේ සමාන්තරගත ප්‍රතිරෝධ දෙකක් තියෙන්නේ සමාන්තරගත ප්‍රතිරෝධ දෙකක් තියෙනවා නම් සමග ප්‍රතිරෝධය කියන්නේ අපි ගුණිතේ උඩින් ලිව්වා එකතු යටින් ලිව්වා ගුණිතේ කියන්නේ 20 වැඩි කිරීම 5යි යට එනවා 20යි 5යි 25යි පස්සරක් එකයි පස්සරක් 5යි උත්තරේ 4යි උත්තරේ කීයද 4යි බලන්න එක හරිද කියලා හරියටම ආයෙත් 20යි 5යි හරි බලන්න 20යි 5යි 6යි 3යි 20යි 5යි ගුණිතේ උඩින් ලිව්වා 20ව 5ක් 100යි එකතු යටින් ලිව්වා 25යි 100 25ෙන් බෙදුනා කියන්නේ උත්තරේ 4යි ඔව් රයිට් එකත් හරි 4යි ඔව් හරි අපි තව එකක් ගමු බලන්න අපි ගන්නවා 100යි 1යි මේ ගොඩක් දේවල් කියලා දෙන්න යන්නේ සමාන්තරගත අවස්ථාව සම්බන්ධව ටිකක් අපි ඉස්සරහට යමු මේ බලන්න 100යි ඔව් 10යි ඔව් බලමු උත්තරයක් ගන්න හරි ගුණිතේ උඩින් ලිව්වා එකතු යටින් ලිව්වා 100 වැඩි කිරීම 10 එකතු යටින් ලිව්වාම 10යි 100යි 1100යි දෙකක් අයින් කරන්න 10 බෙදීම 11යි 11 කියලා උත්තරේ නම් රයිට් මොනවම තමයි හොයන්නේ රයිට් එතකොටේ එතරපඩි විශේෂත්වයක් තියෙන මම එකපාරක් කියන්නම් පස්සේ ආයෙ අපි ඒක කතා කරමු ඔයකරි ප්‍රතිරෝධ පද්ධතියක් ගත්තොත් එහෙම මතකද
අපි ශ්‍රේණිගතව ප්‍රතිරෝධ පද්ධතියක් ගැන මම කතා කරද්දී අඳහ ගන්න ශ්‍රේණිගතව ප්‍රතිරෝධ පද්ධතියක් ගැන කතා කරද්දී මම කිව්වා ඒකේ තියෙන විශාලම ප්‍රතිරෝධයේ අගයටත් වඩා සමග ප්‍රතිරෝධය කියන එක කරා වැඩි කියලා කිව්වා සමග ප්‍රතිරෝධය කාට වඩා වැඩිද ඒ මොකක් හරි පද්ධතියක් ගත්තාම ඒකේ තියෙන විශාලම ප්‍රතිරෝධයේ අගයටත් වඩා සමග ප්‍රතිරෝධය වැඩි කියලා කිව්වා හරි හැබැයි මොකක් හරි ප්‍රතිරෝධ පද්ධතිය සමාන්තරගතව නම් තියෙන්නේ සමාන්තරගතව තියෙනකොට එයාගේ සමග ප්‍රතිරෝධය කියන එකනා එයාගේ තියෙන කුඩාම ප්‍රතිරෝධයේ අගයටත් වඩා කුඩා වෙනවා මොකද්ද කුඩාම ප්‍රතිරෝධයේ අගයටත් වඩා කුඩා බවට පත් වෙනවා කුඩාම ප්‍රතිරෝධයේ අගය තියෙනවානේ කුඩාම ප්‍රතිරෝධයේ අගයටත් වඩා කුඩයි අගයට වඩා කුඩා වෙනවා කුඩාම් ප්‍රතිරෝධය අගයට වඩා මොකද වෙන්නේ කුඩා වෙනවා එතකොට කුඩාම් ප්‍රතිරෝධය අගය කියන්නේ කාටද මෙන් බලන්න ඇත්තද බලමු මෙතන කුඩාම් ප්‍රතිරෝධය අගය පුතේ 5යි බලන්න සමග ප්‍රතිරෝධය 5ට අඩුයිද කියලා ඔව් මෙතන බලන්න මෙතන කුඩාම් ප්‍රතිරෝධය අගය 3යි බලන්න සමග ප්‍රතිරෝධය 3ට අඩුයිද කියලා ඔව් 2යි මෙතන බලන්න කුඩාම් ප්‍රතිරෝධය අගය කීයද 100යි බලන්න 100ට අඩුයිද කියලා හවුනේ 111 මෙතන 10 11 මෙතන 100ට අඩු උත්තරය කෙනෙක් තේරුණාද ඔව් ඔන්නම තමයි සමග ප්‍රතිරෝධය යන්නේ. ඒ වගේම පුතේ ගොඩාක් ලොකු පරාසයන්තර තියනවා නම්. කියන්නේ මේ බලන්න. උදාහරණයක් විදිහට අනිවාර්යෙන් සමග ප්‍රතිරෝධයේ සමාන්තරගතව නම් තියෙන්නේ කුඩාම් ප්‍රතිරෝධය අගයටත් වඩා අඩු වෙනවා. ඒ වගේම මෙහෙම බලන්න. මෙහෙම එකක් වෙනවා. තව එකක් මම කියවුවොත් මේ බලන්න. මොකක් හරි ප්‍රතිරෝධයක් ගත්තොත් පුතා ඒ දෙන්නගේ ප්‍රතිරෝධ අතර පරාසය ගොඩක් වෙනස් නම්. උදාහරණයක් විදිහට 10යි 10යි කියලා හිතන්නකෝ. එකයි දෙකයි. මේ දෙන්නගේ සමග ප්‍රතිරෝධය අපි ආසන්න වශයෙන් ගත්තොත් පුතේ ඕනනම් හදලා බලන්න 10ට කිට් උත්තරයක් කියද කුඩාම් ප්‍රතිරෝධය යගේ තියෙන්නේ එයාට කිට් උත්තරයක් තමයි යන්නේ ආසන්න වශයෙන් මේ දෙන්නගේ සමග ප්‍රතිරෝධය 10ට කිට් කියද 10 යෝම්ට කිට් වෙනවා ආසන්න වශයෙන් මේ දෙන්නගේ සමග ප්‍රතිරෝධය 10ට ආසන්නගේකින් යනවා රයිට් අපි ඔක තව ටිකක් දැන් ඉස්සරහට කතා කරගෙන යමු තවමම මේ බලන්න සමග ප්‍රතිරෝධය හොයනකොට ඔය තමයි ටෙක්නික්ස් සමග ප්‍රතිරෝධය ආශ්‍රිත ටෙක්නික්ස් තමයි ඔයන්නේ අපි. සමග ප්‍රතිරෝධය ආශ්‍රිත කරන ටෙක්නික්ස් ටික. හරි. එතකොට අපි මේ සජීවී පන්තියක් යනවාට සාපේක්ෂව ඒක අපිට තේරුම් ගන්න අමාරුයි. ඒක අපි උපරිම උත්සාහ කරනවා හරියටම වැඩේ තේරුම් කිරීමට. මේ බලන්න. ඉතරපසේ දැන් බලන්න. මොකක් හරි ප්‍රතිරෝධ පද්ධතියක් තියෙනවා. දෙකක්ම ගන්නම් ඔය තේරුම් කරන්න ලේසි වෙන තමයි ඔය ගන්න. බලන්න මේක 6 ohm මේකත් 6 ohm කියලා හිතන්න. තව ප්‍රතිරෝධ දෙකක් තියෙනවා. මේක පුතේ 4 ohm යට ප්‍රතිරෝධෙත් 4 ohm. හරි. තව ප්‍රතිරෝධයක් තියෙනවා. මේක පුතේ 12 ohm. එකනත් 12 ohm. හරි ඔන්න බලා ගන්න මෙහෙම හිතා 12 ohm කියලා හිතා හොඳට බලා ගන්න ප්‍රතිරෝධය වෙනකොට මේවාගේ සමග ප්‍රතිරෝධය කියන්නේ කවුද ගුණිතය උඩින් ලිව්වා 6 * 6 36යි එකතු යටින් ලිව්වා 12යි උත්තරේ 3යි උත්තරේ 3යි ඊට පස්සේ බලන්න 4 * 4 තියෙනවා 4 * 4 නම් පුතේ ගුණිතය උඩින් ලිව්වාම 4 * 4 එකතු යටින් ලිව්වාම 8යි 16 බෙදීම 8 කියන්නේ උත්තරේ 2යි උත්තරේ කියද දෙකයි මෙතන ගුණිත උඩින් ලිව්වා 12 * 12 බෙදීම එකතුව කියන්නේ 24යි සුළු කරොත් උත්තරේ 6යි උත්තරේ කියද 6යි හරි මේ බලන්නකෝ පුතේ ඔන්න ඔතෙන්දී අර පොඩි අවස්ථාවක් උදා වෙනවා පොලිටික්ස් එකට මේ බලන්න ඔතන හැම වෙලාවෙම තියෙන සමාන ප්‍රතිරෝධ සමාන ප්‍රතිරෝධ දෙකක් මේ බලන්න සමාන ප්‍රතිරෝධ දෙකක් තියෙනකොට ඒක සමග ප්‍රතිරෝධය ගන්න පුළුවන් පුතේ මට මෙන්න මෙහෙම මේ බලන්න එක ප්‍රතිරෝධයක අගය මම බෙදනවා සමානව තියෙන ප්‍රතිරෝධ සංඛ්‍යාවෙන් දෙකයිනේ තියෙන්නේ දෙකයි එහෙනම් උත්තරේ කෙලින්ම 3යි හරි එක ප්‍රතිරෝධයක අගය මම බෙදනවා සමානව තියෙන ප්‍රතිරෝධ සංඛ්‍යාව දෙකේ උත්තරේ දෙකයි එක ප්‍රතිරෝධයක අගය මම බෙදනවා සමානව තියෙන ප්‍රතිරෝධ සංඛ්‍යාව දෙකයි උත්තරේ 6යි ඔව් වැඩි හරිය නේද රයිට් වැඩේ පැහැදිලි රයිට් දැන් ඔක තුනක් තිබුණොත් සමානව තුනක් තියෙනවා
අපි ක්‍රම දෙකටම හදමු. එතකොට අර ගුණිතය එහෙම ලියන එකෙන් හදන්න බෑනේ. අපි ඒක බලමු. අපි එකක් හදලා බලමු ඔක හරියට එනවද කියලා. මේ බලන්න. ඔන්න පුතේ මං හිතන්නම් 6වම 3ක් තියෙනවා. එහෙනම් ප්‍රතිරෝධ කී දෙන්න ඕනේ? ඇත්තරම මේකේ සමග ප්‍රතිරෝධ දෙන්න ඕන පුතේ. සමානව තියෙනවා 6යි 1 ප්‍රතිරෝධයකගේ ඒ වගේම 3ක් තියෙනවා. උත්තරේ 2යි ඕම් කියලා එන්න ඕන. බලමු අපි එනවද කියලා. ඊට පස්සේ ඉතුරු ඒවා නිකම්ම ලියලා දාමු. මං හිතන්නම් මේකේ 3ක් තියෙනවා කියලා. එන්න බලන්න. 1 2 4 5 මේකේ පුතේ තියෙනවා 11යි. හරි. ඊතල තුන තියෙනවා කියලා හිතමු. අපි සමග ප්‍රතිරෝධ හොයන්න යන්නේ. මේක සමග ප්‍රතිරෝධය හෙව්වොත් මට මෙහෙම හොයන්න පුළුවන් නේ. අන බලා ගන්න. දැන් මේක කීයක් එන්න ඕනද? 2යි ඕම් එන්න ඕන. අපි දැන් දන්නා උත්තරේ කීයද? 2යි ඕම් කියලා දන්නවා මේක සමග ප්‍රතිරෝධය. අපි බලමු 2යි ඕම් වෙනවා කියලා. මේ බලන්න. අපි දන්නවා 1යට R සමක සමාන වෙනවා කාටද? 1යට 6 එකතු කිරීම 1යට 6 එකතු කිරීම 1යට 6. උත්තරේ 6 පොදුයි උඩ 3යි. 1යි 2යි 3යි. Right. 1යට R සමක. එනං R සමක කියන්නේ ඔක කන පිටනේ. උත්තරේ 2යි. හරිට වෙනවා. රයිට්. එනං අනිත් එක්කනාගේ හිත හිත ඉන්නවද? නෑ. සමාන ප්‍රතිරෝධ 3ක් තියෙනවා. බෙදෙන්න ඕන මොකෙන්ද පුතේ? 4 බෙදීම 3යි. මතන සමක ප්‍රතිරෝධය. 1 ප්‍රතිරෝධය 12යි. 12 බෙදීම 3යි. 12 බෙදීම 3 කියන්නේ උත්තරේ 4යි. ඕම්. පැහැදිලි නේද? ඔන්න සමක ප්‍රතිරෝධය අපි හොයන විදිහ. මොනවද? සමාන ප්‍රතිරෝධ ඕනම ගාණක් තියෙනවා නම්. එහෙනම් පුතේ මෙයා මෙවිවත් මම ඔන්න මොකක් හරි පද්ධතියක් ගන්නවා මේ වීඩියෝ එක නැවත නැවත ඔයගොල්ලෝ බලන්න තේරෙන්නේ නැත්නම් පැහැදිලි කරනවා නම් හරි අපි ටයිම් එක තියන්න නැතුව යමු මොකද මේක වීඩියෝ එකක් නේ ඒතර සාකච්ඡාව අපිට ඉක්මන් ඉක්මන් කරගෙන යන්න පුළුවන් හින්දා හිතන්න පුතේ මෙහෙම එතකොට සමාන්තරගතව ප්‍රතිරෝධ n සංඛ්‍යාවක් තිබුණොත් මොකද්ද සමක ප්‍රතිරෝධය කියන්නේ සමාන්තරගතව මේ විදිහට ප්‍රතිරෝධ n සංඛ්‍යාවක් තියෙනවා සමාන ප්‍රතිරෝධය එහෙනම් පුතේ මේකේ සමක ප්‍රතිරෝධය කෙලින්ම ලියුව හැකි R බෙදීම N කියලා. කේද? R බෙදීම N කියලා ලියන්න පුළුවන් සමග ප්‍රතිරෝධය. සමාන ප්‍රතිරෝධ කීයක් තියෙනව නන්ද? N සංඛ්‍යාවක් තියෙනව නන්ද? N සංඛ්‍යාවක් තියෙනව නම් සමග ප්‍රතිරෝධය අපිට ලියන්න පුළුවන් R බෙදීම N කියලා. රයිට්. ඒකත් බලාගමු. රයිට්. R බෙදීම N කියලා ලියන්න පුළුවන්. හරි. දැන් ඕකේ මම තව මෙහෙම දේවල් ටිකක් කියලා දෙන්නම්. මේ බලන්න හොඳට බලාගෙන ඉන්න මේ ටික හොඳට අල්ලගන්න. මොකද ප්‍රතිරෝධ සමග ප්‍රතිරෝධයක් හොයනවා කියන එක අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට එන කොටසක් අනිවාර්යෙන් එන කොටසක් හින්දා ඒක හොඳට අහගෙන ඉන්න අහගෙන ඒ ටික හරියට ඔළුවට දාගන්න මේ බලන්න උදේ මම මෙහෙම කියනවා මේ බලන්න ප්‍රතිරෝධයක් තියෙනවා අපි කියනවා 12 ඕම් කියලා 12 ඕම් කියලා කියනවා මෙතනින් පොදේ තව ප්‍රතිරෝධයක් තියෙනවා මේ බලන්න 24 ඕම් එක එක ක්‍රම වලට අපිට ගිය හැකි 24 ඕම්. අර කියනවා මේක සමග ප්‍රතිරෝධය හොයන්න කියලා. ප්‍රතිරෝධ දෙකක් නේ අර සමාන කතන්දරත් නැහනේ. නැහැ. සමාන කතන්දරත් නැහැ. එහෙනම් මම පැහැදිලි කිරීමක් කරන්න හොඳට අහගෙන ඉන්න. ඒතර ලේසියෙන් උත්තර වලට ගලන්න යන්න පුළුවන් වෙයි. මම මේ කියන ක්‍රම ඔයගොල්ලෝ පාවිච්චි කරවුවොත්. සමාන කතන්දරත් නැහනේ ඔකේ. සමාන කතන්දරත් නැහැ. හරි. මේ බලන්නකෝ. එහෙනම් මේක සමග ප්‍රතිරෝධය කියන්නේ කාටද? සමක. අඳරහගෙන ඉන්න මට මේක නෙවෙයි කියලා දෙන්න ඕන ක්‍රමය. ගුණිතය උඩින් ලිව්වා එකතුව යටින් ලිව්වා. 36 24යි 36. හරි 36 කමන්න ලියමුකෝ. උත්තර කීයක් යන්න ඕනද? හරි. ගුණිතය උඩින් ලිව්වා එකතුව යටින් ලිව්වා. 12 1යි 12 3යි 24 3ෙන් බෙදුනම උත්තරේ 8යි ඕම්. කොහොම නෙන්නේ උත්තරේ? උත්තර නා 8යි ඕම් කියලා. හරි බුදේ. මට ඕක කොහොම නෙවෙයි හදන්න ඕන. මේ බලන්න. අපිට ටිකක් බේසිකමයකට මෙන්න මෙහෙම ගිය හැකි. මේ බලන්න. දැන් ඔක සර්කිට් එක දිහා බලපුවාම ඔකේ සර්කිට් එක මෙහෙමනේ තියෙන්නේ. මෙතන 12ක් තියෙනවා. මේක යට මෙන්න මෙතන 24ක් තියෙනවා. මෙන්න මෙතන 12ක් තියෙනවා. කොහොමද තියෙන්නේ මේ සර්කිට් එක? මෙතන 12යි යෝ මෙතන 24යි යෝ. එහෙම වුණොත් එහෙම මේ බලන්න ඔක දිහා හොඳට ඔය සර්කිට් එක දිහා හොඳට බැලුවොත් එහෙම හොඳට හගන්න. මෙන්න මෙතන 12ක් ඇවිල්ලා තියෙනවානේ 12ක් ඇවිල්ලා තියෙනවා මට හිතන්න බැයිද ඔය 12 ඇවිල්ලා තියෙන මෙන්න මෙහෙම කියලා මේ බලන්න දෙන්න ඇවිල්ලා තියෙනවා 12 සමග ප්‍රතිරෝධය 12ක් වෙන්නේ මේ දෙපැත්තේ සමාන්තරගතව 24 ඕම් දෙකක් තිබ්බොත් පුතේ 24 ඕම් දෙකක් තිබ්බොත්
තිබ්බොත් ඒ දෙන්නගේ සමග ප්‍රතිරෝධය කියන්නේ 12යි. නෝ මට හිතන්න බැයිද මේ 12 වෙනුවට ඔය 12 වෙනුවට ඔතන තියනවා කියලා. 24යි ඕම් කියද 24යි ඕම් මේවා දෙකක්. මං හිතනවා කිය කියලාද 24යි ඕම් මේවා දෙකක් තියනවා කියලා. 12 වෙනුවට හේතුව 24 ඒවා දෙකක් සමාන්තරගතව තිබ්බනම් ඒ දෙන්නගේ උත්තරය 12ක් කින්ද. එහෙනම් මට මේක අයින් කරගත්තොත් දැන් මට හිතන්න පුළුවන් එතන කීයක් තියනවා කියලාද? අන්න 24 ඒවා 3ක් තියනවා සමාන්තරගතව. කියන්නේ සමාන්තරගත ප්‍රතිරෝධ 3ක් තියනවා සමාන ඒවා. එහෙනම් කවුද සමග ප්‍රතිරෝධය කියන්නේ? අන්න උත්තරේ 24 3ෙන් බෙදන්න. 24 කියන්නේ බෙදන්නේ 3ෙන් බෙදනවා. 24 3ෙන් බෙදනම උත්තරේ කීයද? 8යි ඕම් වෙනවා. මේ උත්තරේ වෙනවා. වැඩේ පැහැදිලි. ඔය ටක් ගාලා කරන්න. ටක් ගාලා හොච්ච ගම මේක අපිට බේර ගන්න පුළුවන්. හොච්ච ගමම ටක් ගාලා වගේ දැන් ඒ වගේ තැන් වලදී ඔක බේරන්න පුළුවන්. හරි. අපි සතුටක් ඔක ඉස්සරහට කතා කරවුවොත් මේ බලන්න. ඒගේ තැන් වලදී ඔක ගලලා දා ගන්න පුළුවන්. සමාන ප්‍රතිරෝධ වුණොත්. සමාන ප්‍රතිරෝධ විතර අපිට ඒක හදන්නත් පුළුවන්. මේ බලන්න උදේ. බලන්න. මෙතන තියෙනවා 6 යෝ. ආය 12 යෝ. ආයතන අපිටම 4යි යෝ. ඔයගෙ තිබුණොත් මොකද කරන්නේ? මොකද කරන්නේ? හරි. දැන් බලන්න අපේ මෙහෙම තියනවා කියලා හිතුවත් එහෙම අපිට මේකේ සමග ප්‍රතිරෝධය හොයන්න කියලා කියනවලෝ. කොහොමද හොයන්න බලන්න. එතකොට මේ බලන්න. 4 කියන්නේ කවුද? 6 කියන්නේ කවුද? අපි එතෙන් හදා ගන්න ඕන. හරි. උත්තරේ මේ බලන්නකෝ. 4ක් එන්නේ අපි දන්නවා පුතේ අන්න. 12ව 3ක් තිබ්බා. 12ව කීයක් තිබ්බොත් 3ක් තිබ්බොත් තමයි 4ක් එන්නේ. 12 වෙනි තුන 4යි. ඔය වගේම පුතේ මේක ටක් ගාලා ෂණිකව ගන්න. මේක කියන්නේ මේ ඇද ඇද කරනවට වඩා ඔක ටක් ගාලා ඉතින් ගන්න එක පටලැසි. 6 කියන්නේ 12ව 2ක්. අපි දන්නවා 6 කියන්නේ කවුද? අන්න අපි දන්නවා 6 කියන්නේ 12වම 2ක්. අපි දෙන්න දා ගන්නවා 12ව කීයක් කියලා? 2ක් කියලා. එහෙනම් ඔක්කොම 12ව කීයක්ද? 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. 12ව කීයද? 6ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. එහෙනම් උත්තරේ නෝ 12 බෙදීම 6යි උත්තර කියක් කරන පුතේ 2යි ඕම් කියලා එනවා. උත්තර කීයද? 2යි ඕම් කියලා යන්න පුළුවන්. ඔන්න ඔය තමයි ඔය පාවිච්චි කරන මෙතඩ් මම ඔය කියාවේ. මොනවාද? අපිට ලේසියෙන් උත්තරයට යන්න පුළුවන් මෙතඩ්. ඉතින් අපි ඔතන ඉස්සරහ තව ටිකක් බලමු. ඉතින් මේ තමයි අපි කතා කරන්නේ සරල ප්‍රතිරෝධ පද්ධතියක් සම්බන්ධව. තියෙන සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතිය. දැන් වුණොත් එහම මෙන්න මෙහෙම. ප්‍රතිරෝධ පද්ධතියක් ගත්තොත් ඒකේ ශ්‍රේණිගතවයි සමාන්තරගතවයි කියන දෙකෙන්ම තිබුණොත් කොහොමද හදන්නේ කියලා බලමු. ඒ කියන්නේ අදාළ ප්‍රතිරෝධ ශ්‍රේණිගතවත් සෙට් වෙනවා සමාන්තරගතවත් සෙට් වෙනවා. ඒ දෙකෙන්ම આવොත් එහම අපි බලමු කොහොමද ඒවගේ එක උත්තරයකට යන්නේ කියලා. ඊට පස්සේ උදේ දැන් අපි එතනින් බලමු දැන් අර දෙකම එන එකක් කොහොමද හදන්නේ කියලා. පරිතන මෙහෙම තියනවා කියලා. මොන ප්‍රතිරෝධ පද්ධතියක් තියෙනවා? ශ්‍රේණිගතවත් තියෙනවා, සමාන්තරගතවත් තියෙනවා. මේ බලන්න. මෙතන තියෙන ප්‍රතිරෝධයක් 4 ඕම් කියලා. මෙතනක් තියෙනවා කියලා හිතන්න පුතේ 4 ඕම් කියලා ප්‍රතිරෝධයක්. ඊට පස්සේ මෙතනින් සම්බන්ධ වෙලා තියෙනවා 6 ඕම් කියලා ප්‍රතිරෝධයක්. මෙහම හිතමු. ඊට මෙන්න මෙහෙම තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා 6 ඕම් ප්‍රතිරෝධයයි, ආයෙත් 6 ඕම් ප්‍රතිරෝධයයි. ඒත් 6 ඕම් ප්‍රතිරෝධය කියන්නේ ප්‍රතිරෝධ 3ක් තියෙනවා. අන්න හොම. රයිට්. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා අපි හිතමු මෙහෙම එකක්. හරි. මෙතන තියෙනවා 12 ඕම් ප්‍රතිරෝධයක්. ආයි මෙතනත් තියෙනවා 12 ඕම් ප්‍රතිරෝධයක්. මෙහෙම තියෙනවා. අන්න පද්ධතිය සෙට් වෙනවා. ඔන්න ඕකේ සමස්ත ප්‍රතිරෝධය අපෙන් අහනවා. ඒතර මේක ජීවිභාන්තරයකට දාලා කියලා හිතන්න. ඕකේ සමග ප්‍රතිරෝධය අපෙන් අහනවා. සමස්ත සමග ප්‍රතිරෝධය අහන ඔන්න ඔය පද්ධතිය. ඔන්න පද්ධතිය. එතකොට මෙතන තියෙනවා ප්‍රතිරෝධයක්. හරි. මෙතනක් තියෙනවා ප්‍රතිරෝධයක්. සම්පූර්ණ එකේ සමග ප්‍රතිරෝධය අපෙන් අහනවා. අපි කියන කොහොමද ගන්න කියලා. මෙන්න බලන්න පුතේ. ඒතර අපිට මෙන්න මේ සම්පූර්ණ පද්ධතියනේ ඕනේ දැන් සමග ප්‍රතිරෝධය. ඉතින් අපි දන්න ක්‍රමවලින් හොයන්න පුළුවන් පොඩි පොඩි කැලි වල ඒ වගේ හොයනවා. මේ බලන්න. අපි හොව ගත්තොත් එහෙම මෙතන 4 ඒවා දෙකක් තියෙනවානේ. 4 ඒවා දෙකක් කියන්නේ එතන දැම්මයි පුතේ කියයි කියලාද? කෙලින්ම. එතන 2යි ඕම් කියලා දැම්මයි.
මෙතන 6 ඕම් එක ආය කවුරුත් නැහැ. මෙතන තියෙනවා 6 ව 3ක්. 6 ව 3ක් කියලා කියන්නේ එතන ප්‍රතිරෝධය 6 බෙදීම 3යි. එතනත් අන්න කෙලිම කවුද? අන්න 2 ඕම් කියලා දැම්ම හැටි. එතකොට ඕක සරිපතේ වෙන්නේ සරල වෙන එක තමයි වෙන්නේ. ගොඩාක් සරල බවට පත් වෙනවා. මෙතන තියෙනවා 12 ව 2ක්. නම් එතන කෙලිම ගන්න පුළුවන්. 12 ව 2 වෙනුවට කෙලිම 6යි කියලා දැම්ම හැටි. අන්න පරිපතේ දැන් සරල වුණා. මම දැන් ওই සරල පරිපතේ පැත්තක අඳ ගන්නවා. මේ බලන්න වෙනදේ. සරල පරිපතේ පැත්තක ඇඳගත්තොත් එහෙම මට පුතේ මෙන්න මෙතන එනවා අතන 2යි අතන මෙන්න මෙව තමයි දැන් එන්නේ මෙතන 2ක් එනවා මෙතන 2යි ඕම් වෙනවා මෙතන 6යි ඕම් වෙනවා එතන මෙහෙම එනවා මෙතන එනවා 2යි ඕම් තියෙනවා මෙතන තියෙනවා 6යි ඕම් කියලා ආයෙත් මෙතන තියෙනවා 2යි ඕම් පුතේ ආයෙ මෙතනක් තියෙනවා කියද 6යි ඕම් කියලා අන්නවම තියෙනවා මෙතන සම්බන්ධ කරලා තියෙනවා මේ වෝල්ටේජ් තාවක මේ වෝල්ටේජ් තාවකට සම්බන්ධ කරලා ඉන්නවා එතරම්නේ දැන් බලන්න දැන් ආයෙත් හරිම ලේසි මේ බලන්න මෙතන අඳින දෙයක් නැහැ ඉතර ටක් ගාලා ගිය හැටි අපිට මෙතන තියෙනවා 6 2 6 2 8යි මෙතන තියෙනවා 6 2 8යි නං උඩිනුත් තින්නේ 8යි යටිනුත් තින්නේ කවුද මෙතනත් තින්න 8ක් මෙතනත් තින්නවා කවුද 8යි කියලා එහෙනම් 8 2 2ක් කියනවා සමාන්තරගතව 8 2 2ක් සමාන්තරගතව තියනවා කියන්නේ කෙලිම කියද අනුත්තරේ 4යි කියලා ලියන්න පුළුවන් හේතුව සමාන දෙන්නෙක් ඉන්නේ. නම් උත්තරේ 8 බෙදීම 2යි සමානයි 4යි. හරි. මේක මේ ලියන්න කොහොම වෙලාවක් ගියාට ගැටලුව ටක් ගාලා හදනකොට කොහොම කාලයක් අපිට යනවද? අපිට එහෙම කාලයක් යන්නේ නැහැ. ඔක ටක් ගාලා උත්තරේට අපිට එළමෙන්න පුළුවන්. උත්තරේ ෂණිකව උත්තරේට අපිට එළමෙන්න පුළුවන්. රයිට්. හරි. පැහැදිලි වෙන්න ආය පාරක් ඕනනම් ඔය වීඩියෝ එක ආය බලන්න ඕගොල්ලෝ. ඉතින් අපිට උත්තරේට යන්න පුළුවන්. රයිට්. අපි බලමු. ඊළඟ කොටස කොහොමම යමු. ඊට පස්සේ මෙතෙන්දි කියලා දෙන්න මට තව විස්තර ගොඩක් ඔක කියන්න ඕන. ඔබතුළු සහ විස්තරාන්විතව තව විස්තර ටිකක් ඔක පැහැදිලි කිරීමක් කරන්න තියෙනවා මට. ඊට මේ බලන්න ඔයගොල්ලෝ. ඊට පස්සේ මම දැන් පොඩ්ඩක් කියන්නම් ඕකේ තමට ඔක ගැටවලට යන්න තියෙනවා. තව ඉන්ස්ටන්ට් මූල ධර්මය එම ආදි වශයෙන් තමෝ ධර්ම ටිකක් ඔකේ මට කියන්න දේවල් තියෙනවා සමාන්තරගත සම්බන්ධයේ සම්බන්ධව හරි ඊට පස්සේ දැන් තමයි අපි මේ ධාරාවිත්තේ කොටස් වලට කරගෙන ඉස්සරහට යන්නේ අවතීර්ණ වෙලා තියෙන දැන් තමයි පාඩමට මේ අපි අවතීර්ණ වුණේ ඇත්තටම ගොඩාක් ඔක ප්‍රතිරෝධ සම්බන්ධ විස්තර තමයි ගොඩක් වැඩියෙන් යන්නේ එතකොට පුතේ මං කිව්වා දැන් ප්‍රතිරෝධ පද්ධතියක් ගත්තාම එයා සමාන්තරව තියෙනකොට ඇතිවිට අපි බලමු මේ ධාරාවේ හැසිරීම ධාරාව කොහොමද වෙනස් වෙන්නේ කියලා අපි බලමු සමාන්තරව තියෙනකොට මොකද්ද බලමු ධාරාව කොහොමද හැසිරෙන්නේ කියලා එහෙනම් ධාරාව කොහොමද යන්නේ හාට යන්නේ කොහොමද මෙහාට යන්නේ කොහොමද ඒක බෙදෙන්නේ කොහොමද ඒ සම්බන්ධව තමයි දැන් අපි කතා කරන්න යන්නේ හරි කොහොම සමාන්තරගතව තියෙන එක කඳින්න. මෙන්න බලන්න පුතේ. මේක ඇnder පස්සේ න සමාන්තරගතව තියෙනවා. ඒතර අපිට දීලා තියෙන පරිපත ගත්තාම අපිට මේක සම්බන්ධ වෙලා තියෙන ආකාරය කොහොමද කියන එක අඳුර ගන්න තමා තියෙන්නේ. කොහොමද මේක සම්බන්ධ වෙලා තියෙන්නේ කියන එක අඳුර ගන්න තමා තියෙන්නේ විස්තරානිත. ඒතර හිතන්න. අපි මේකේ ප්‍රතිරෝධය R1 කියලා ගත්තොත්, මේකේ ප්‍රතිරෝධය R2 කියලා ගත්තොත්, මෙතනින් යන ධාරාව I1 කියලා ගත්තොත්, මෙතනින් යන ධාරාව I2 කියලා ගත්තොත් අපි දන්න දෙයක් තියෙනවා. දන්න දේ මොකද්ද? මේ කාරහා තියෙන විභවান্তরය V වෙනවා. ඒ වගේම මේ හරහා තියෙන විභවান্তরයත් කවුද? V තමයි. V තමයි. එහෙනම් මට ලියන්න පුළුවන් V සමානයි IR කියලා. V සමානයි කවුද? IR ලිව්වොත් එහෙම දෙන්නටම අවස්ථා දෙකම සම්බන්ධ කරලා අපි V සමානයි IR ලිව්වොත් එහෙම මට ලියන්න පුළුවන් පුතේ පළවෙනි එකනට V සමානයි I1 R1 කියලා. දෙවෙනි එකනට ලිව් හැකිනේ V සමානයි I2 R2 කියලා. නම් ඔක සමාන හින්දා දෙන්නව සමාන කරොත් පුතේ I1 R1 සමානයි I2 R2 වෙනවා. මේ දෙක R2 වෙනවා. එහෙනම් ලියන්න පුළුවන්. I1 බෙදීම I2 සමානයි. හරි. මට ලියන්න පුළුවන් R2 බෙදීම R1 කියලා. අන්න බලන්න. ප්‍රතිරෝධවල පරස්පරයට තමයි ධාරාව බෙදෙන්නේ. ප්‍රතිරෝධවල මොකටද? පරස්පරයට තමයි ධාරාව බෙදෙන්නේ කියලා එනවා මෙතන සම්බන්ධය. I1 සමානුපාතික R2ටනේ. නේ I1 සමානුපාතික වෙන්නේ 1 යට R1ට. නෑ ලියන්න පුළුවන් පුතේ. I සමානුපාතිකයි 1 යට R කියලා. මොකද්ද? I සමානුපාතික වෙනවා 1 යට R ට. ඔතනින් මට තර්ක ටිකක් ගන්න තියෙනවා.
අපි බලමු අන්න එතනේ තර්ක ටික කොහොමද ගන්න කියලා. I සමානුපාතික කියන කාටද? අපි දන්නවා I සමානුපාතිකයි 1 8 8 8. ඒ කියන්නේ මොකක් හරි ප්‍රතිරෝධ පද්ධතියක් අපි කියනවා නම් ඒ ප්‍රතිරෝධ පද්ධතිය සමාන්තරගතව තියෙනවා. සමාන්තරගතව තියෙනවා නම් මොකක් හරි ප්‍රතිරෝධ පද්ධතිය පුතේ R වැඩි නම් R වැඩි නම් I අඩු වෙනවා. ධාරාව අඩුයි. නම් R වැඩි අග්‍රයක් තෝරගත්තොත් R වැඩි අග්‍රේ සමාන්තරගතව නම් තියෙන්නේ අඩු ධාරාවක් තමයි යන්නේ. ඒ වගේම පුතේ මේ බලන්න. I සමානුපාතිකයි 1ට R වෙනවා. අපි ගත්තොත් එහෙම I වැඩි නම් ඒ අග්‍රේ සමාන්තරගතව තියෙද්දි එහෙනම් අනිවාර්යෙන් ඒක ප්‍රතිරෝධය අඩු අගයක් බවට පත් වෙනවා. ප්‍රතිරෝධය මොකක්ද වෙන්නේ? අඩු අගයක් බවට පත් වෙනවා ප්‍රතිරෝධය. රයිට්. ඉතින් අපි දන්න දෙයක් තියෙනවා. මෙයාගේ මුළු ධාරාව මම ගත්තොත් I නෝට් කියලා. I නෝට් සමාන වෙන කාටද? I එක දන I දෙකටම සම්පූර්ණයෙන් සමානයි. ගෝවන්තරය මොකද වෙන්නේ? නියත අගයක තියෙනවා. ප්‍රතිරෝධ අනුපාතයත් R1 R2 ආදී වශයෙන් තියෙනවා. රයිට්. එතකොට මෙහෙම හිතන්න. ප්‍රතිරෝධ පද්ධතියක් ගත්තොත් එතකොට මේකෙන් කියවෙන්නේ මොකද්ද? ප්‍රතිරෝධ පද්ධතිය ඔය විදිහට තියෙනවා. එයාගේ ධාරාව යන්නේ කොහොමද? ප්‍රතිරෝධවල තියෙන අනුපාතයට පරස්පරව තමයි එයාගේ ධාරාව බෙදilla සිද්ධ වෙන්නේ. ධාරාව බෙදෙන්නේ කොහොමද? ප්‍රතිරෝධවල අනුපාතයට නෙවෙයි ප්‍රතිරෝධවල අනුපාතයේ පරස්පරයට තමයි ධාරාව බෙදෙන්නේ. ඒ කියන්නේ මෙහෙම හිතන්න මම උදාහරණයක් ගන්නවා. උදාහරණකින් පැහැදිලි වෙනකොට ඔක හොඳට පැහැදිලි වෙයි. හරි. එතකොට ශ්‍රේණිගතව තියෙන අවස්ථාවේදී මොකද උනේ? ප්‍රතිරෝධවල අනුපාතයට තමයි කෙලින්ම විභවান্তরে බෙදුවේ. හරි. එතකොට මේකෙදි සමාන්තරගත අවස්ථාවේදී විභවান্তরে බෙදILLක් නැහැ. බෙදෙන්නේ කාවද? ධාරාව තමයි බෙදෙන්නේ. ධාරාව බෙදෙන්නේ කොහොමද? අන්න ප්‍රතිරෝධවල අනුපාතයට නෙවෙයි ප්‍රතිරෝධවල අනුපාතයේ පරස්පරයට. හරි. මම සර්කිට් එකක් ගත්තොත් එහෙම. හිතන්න පුතා. ඔන්න බලන්න. ඔන්න මෙහෙන් එනවා කියලා හිතන්න පුතේ අපි 3 ඇම්පියර් ධාරාවක් එනවා. මොකක් කරේ වෝල්ටේජ් එකක් එනවා. වෝල්ටේජ් එක මොකක්ද කියලා දැන් නැති හින්දාම ගන්නවා. හරි. මෙතන තියෙනවා 6 ohm. මෙතන තියෙනවා 12 ohm. අයියෝ ගලහියෝ මට දැනගන්න ඕන පුතා මෙතනින් යනවා I එක ධාරාවක් කියලා හිතන්නම් මෙතනින් යනවා I දෙක ධාරාවක් කියලා හිතන්නම් එකක් ඔයා ගත්තනේ දැනිත් එක්කන කියන්න පුළුවන් හේතුව මුළු ධාරාව අපි 3 ඇම්පියර් කියලා දන්න හින්දා 3 ඇම්පියර් කියලා දන්න හින්දා හරි අපි බලමු උඩ එක්කනගෙන් යන ධාරාව කීයද යට එක්කනගෙන් යන ධාරාව කීයද කියලා අපි හොයමු මම පුතේ අපිට එනවා මම බලන්න ගන්න ඉදිහ අපි නිකන් ගත්තොත් එහෙම ප්‍රතිරෝධ අතර අනුපාතය. ප්‍රතිරෝධ අතර අනුපාතය 6:12යි. කියද 6:12. ප්‍රතිරෝධ අතර අනුපාතය 6:12යි. ප්‍රතිරෝධ අතර අනුපාතය 6:12ක් වෙනවා. නැවක සුළු කරොත් 1:2යි. 1:2යි. එහෙනම් පුතේ ධාරාව අතර අනුපාතය වෙන්නේ මොකද්ද? ප්‍රතිරෝධ අතර අනුපාතය නෙවෙයි ධාරාව අතර අනුපාතය කියන්නේ ඒකේ කණ පිට. ඒ කණ පිට කියන්නේ මෙන්න එහෙනම් ධාරාවල් අතර අනුපාතය මට ලියන්න පුළුවන් 2:1 කියලා. 2:1. එහෙනම් මෙන්න මේ ආහාරහ බලමු. නම් මේ ආහාරහ තමයි වැඩි ධාරාවක් කියන්නේ මේ ආහාරහ තමයි අඩු ධාරාවක් කියන්නේ. එහෙනම් මම මේ ආහාරහ යන ධාරාවම ගත්තොත් මට ආහාරහ යන ධාරාව ගන්න පුළුවන් මෙන්න මෙහෙම පුතේ බලා ගන්න ගන්න. හරි. 2:1 කියන්නේ 2:1 3යි. 3ෙන් 2ක් යනවා. හරි. පුළු ඇම්පියර් ප්‍රමාණය 3යි. හරි. සිලු වෙච්ච එක මම කීයක් යනවාද ඇම්පියර්? 2 ඇම්පියර් යනවා. එහෙනම් අනිත් එක්කනාගේ ඇම්පියර් එකක් එන්නේ නේද? බලමු ඇත්තද කියලා. 2:1 3යි. 3ෙන් 1යි වැඩි කරන්න 3යි. එක්කනාද 1 ඇම්පියර් යනවා. එක්කනාද ඇම්පියර් එකක් යනවා. නම් කොහොමද බෙදෙන අනුපාතය? ධාරා අතර අනුපාතයේ පරස්පරයට තමයි බෙදෙන්නේ. අනුපාතය බෙදෙන්නේ කොහොමද? ප්‍රතිරෝධ අතර අනුපාතයේ පරස්පරයට තමයි ධාරාව යන්නේ. එහෙනම් අඩු ප්‍රතිරෝධයක් තියෙන තැනින් වැඩි ධාරාවක් යනවා. වැඩි ප්‍රතිරෝධයක් තියෙන තැනින් අඩු ධාරාවක් තමයි ඔකෙදි ගැලීම සිද්ධ වෙන්නේ. හරි. ඔක තමයි ඔය කොටස යටදී අපිට කතා කරන්න තියෙන්නේ. නෝක තමයි ධාරාව බෙදෙනවා කියලා කියන්නේ. හරි. ඊට ටික අපි හොම්මම ඉස්සරහට කතා කරමු. රයිට්.